ෂ මතක්කරන්න ඕන මේ වන විට රට බංකොලොත් කරේ කවුද කියලා මේරට අග්‍රම නිෂ්කාරර්තුමා ඇතුළ සේෂසාධි කරනය මේනට පැහැදිලි නඩු සිින්දුව දදිීල තියනවා ඒ සම්බන්ධෙන් මේ නඩුව ඉදිරිපත් කරපු සමගි ජනබල වේගේ බුද්ධි මණ්ඩපේ ඒ ආචාරිතු මල්ලට මහචාර්තුමල නි අප ස්තුූතිය පුද කරන්න ඕනි ගේ සම්න්ධය අඩුතු කරම නී තුමන්ලට. ද මේරටේ අපි දිගින්දි කනම කිව මේරට බංකොලොත් කිරීීම සම්න්ධය මත ගණ නාවත් තිබුණ. කඩාෑමක් මේක අවුදු හැත්ත පහත්කිනං ආබු ප්‍රශ්නයක් කියලා. නිදහස පස්සේ ප්‍රශ්නයක් කියල ක්ඩාමක් කිව. තව කණ්ඩායමක්ක දෙදස් පහලව යහ පාලනය මේරටේ ගත්ත නය මේ ංකලොත් භාව ඇතුනා කියලා. නමුත් මේ බංකොළොත් භාවට ආසන්නම හේතුව ගැන අපි සමගි ජනබලවේගේ විපක්ෂය ඇති ප්‍රධාන අපි දිගින් දිගටම මේ සම්බධෙන් පාර්ලිමේන්තු තුළ කිව්වා මේරට බංකොලොත් කරන්්ඩ කටයුතු කරපට නීතිය ක්‍රියාත්ම කරන්න කියලා. වර්තමාන ජනාවිතරට අපි කිව්වා මේරට බංකොලොත් කරපු උදවයට නීතිය ක්‍රියාත්ම කරලා මේ අරගල ඇත්තුලින් ජනතාව මේ ඇතිකරපුූ තත්ත්වය. ඒ ඇතිවෙන්ට හේතුව තමයි රට බක්ගොලොත්වීම. අපි දැක අරගලය පැවැත්වෙන විට ගොඩත් දෙනෙක්තුව මේක මේක කඩාකප්පල් කාරි වැඩ බිරිිලක් කියලා. නමුත් ඇත්තම කතාවමකද මේ රටේ ජනතාව පාරට පැස්සේ ඇයි. පැය දහ එකකොල් හත් දහතුනම් මේ ට විදුලිය කැබූ ඒගේ තමයි ඉන්නට පෝලිින් ගණනාවගේ ඉන්න සිද්ද වුණා. ගෑස් පුපුරල මිනිස්සු මැරුුණා. ගෑස් හිගයක් ඇතිවුණ. එදර ඒ තත්ව තුළ තමයි මේ රටේ මිසු පාර් බැහල අරගලයක් ආරම්භ කරලා ජනාධවිතර පළව හැකි. එතර මේ තත්වය තුළ තමයි වර්තමාන අලුත් පාර්ලමෙන් තුලින් පත්තුම ජනපතිී අනි ක්මි මත්තුම පත්තුලති. එන එතුමාගේ යුතුක මත්තමයි මේ රටේ මේ තත්ව ඇති කරන්න. දැන් ද්‍රේෂ්ාති කන ලබාදීල තිීන්දුව ලබා ල තින කණ්ඩායිම. මේ රටේ ලක්ෂ දෙසී විසිසරක් ජනතාවට අද ඒ හැමකිෙනගම වත්කම විශාල ප්‍රමාණයෙන් අඩු වෙලා තියෙනවා ජීවත්තෙන බැරිතට පත් වෙලා තියෙනවා වැඩිහිටන් විස්වාමි කියන තමන්ගේ බේටි ගන්න බරිතට විශසාමටු පත්තිලා තියෙනවා රාජ්‍ය සේවයකැන්ඩ තමන්ගේ වැටුපෙන් දින පහල ජීවත්තන බැරිඩ වැටලලා තිය. ඇවිදි රක්න මේ පාසල් දරුවන්ට උදේ ආර නතු පාසටයන්න සිදධවෙල තියෙනවා අලු ත පතුර දරුවට ක්‍රටක ගන්න ති ැන් න පිය. එහන මේ රටේ ලක්ෂ දෙසේ විසිතක ජනතාව මේ නොකු දුක්ගහට ගණනාවට මුණ දීලා තියෙන්නේෙ මේ ෙේස්හාධි කරන ලබාතුන තීන්දුව අත් එක් බැල හම අපි මේ ට කලින් පාරමියන්තු තුළ ප්‍රරශසකර ගොටාපේ රාජපක්ෂ ජනාධිපචවරයා තමන්ගේ යුතු කන්ටික. ඒට බංොත් කම් බාග. ඉඳල්ල එවගේ මේකටහිට මුදල්ලමැති මහින්ද රජපක්ෂ එවගේවිට පස්සේටු මුදල්ලමතිකු. බැසින්දු රාජපක්ෂ එවගේ දීර් කාල රටේ බුදල් අමාත්‍යන්සේ ලේකම්මර හැටියර කටතිකු ප. ජයසුන්දර් ද ප. ජයිසුන්දර කියන ලකම්මරට ශේෂසාධි කරන සීන්දු අතිීල තිබා රජය සේවෙන් මෙෑ ඉවත් කරන්න කියලා. එහෙම කෙනෙතම ආපහ අරගෙන. ංගල බ න් නග ගෙන ඒගේම තමයි හිටපු මුදල් රාජ්‍යයමති කබ්්‍රාල් පසුව මහපක්ග අධිපති කරය ඉට පෙරත් මහපැක්ගව අධිපති එන මේ කණ්ඩායම තමයි ඒවගේ මුදල් මණ්ඩලේ මේ කාටවත් මේකෙන් බැහැර වෙන්න බෑ. ඒද ශේෂාති කරන ඉතා විශිස්ස කනය. අපි විශාස කරනවා අපි මේ වගේ ශේෂසාායෙන් තිීන්දු අපි දැළතීරෝ අපි ද දින පනස්සකේද. ශේෂසාාල්ගැන කෙලින් ගදගෙන. රටේ ජනාාතරයා විවස්සා විරෝධීව පාර්ලිේන්තු විශරුග්හම ඒක නිවරදි නෑ කියල විවස්සාහනු කූල ෑ කියලා එදාත් ීන්දුව අත්දුන්න. ඒ තිීන්දූ වගේම තිින්න්දුවත්තමයි මේරටේ මේ බංකොලදබාාව ඇතිකරන්න කඩිුතු කරබපු හිටපු ජනාපිතවරු දෙදනෙක්. මේක ඉන්නවා එවගේ බමුදල්ලපතිරු හැටියට කඩිදු කරපුු ඒ කණ්ඩායම මුදල් ලමමාත්‍යන්සේ ඒ නිලධාරන්ටක්. අද ඒ තිීන්ද ක් ලාීලතිරීම. ඒසි අපි කියකිෙනවා වහාම රජේ මේ වෙන කොඩක් හිටම ජනතතිරු රජයමගින් නඩත්තුවෙනවා. බෝටපේ රාජපක්ෂ. එමගේ මහිද රජ පක්ස නොයක තාරක්ෂ දල රජ ද තවදරට දන් කරන රජ ලනි වා ී තියන. එනම් මේ රටේ ලක්ෂ දෙසී විසක් ජනතාව පාරට ඒ ජනතාව ජීවත්තන බැරි තත්ත්ව මේ රටතුළ ඇති කරපුු. මේ අයට වහාම රජය දැ ශේෂාතින ලබාදල තිීන්දුව අත් එක් රජෙන් ලබාදන පහසුවන්. නත් න්ඩ කියෙල අපිගේරවා රජේට. මේක ජනාවට කර හහිකම එනම් ේ හ ක තිීදදු ත්තක්ක එතරින් ඒහා ක්‍රයා මාර්ග ගණඩි කියලා අපි රටේ ජනතිතරයටට ආන්ඩුවට පැහැදිල ප්‍ර ස කරු.